สัตยาเธอประเวชยักษ์มูදුවල පුතාලා සියලු දෙනාටම සතිමත් සුබ දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. දුවල පුතාලා හැමෝම අද දවසේ සතිමත් ක්‍රියාකාරකම විදිහට අවධානය යොමු කරන්න හදන්නේ සතිමත් වාඩි වීම පිළිබඳව. දුවල පුතාලා මේ වෙලාවේ පහසුවෙන් කුමන හෝ ඉරියව්වක වාඩි වෙන්න. පුටුවක වාඩි වුණත් කමක් නැහැ. බිම වාඩි වුණත් කමක් නැහැ. පහසුවෙන් වාඩි වෙන්න.දුව හෝ පුතා මේ වෙලාවේ ඉන්න තැන වාඩි වෙන්න විදිහක් නැත්නම් හිටගෙන උනත් කමක් නැහැ අපේ ක්‍රියාකාරකමට අවධානය යොමු කරන්න. දුවල පුතාලා ඇස් දෙක වහගෙන තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්වට අවධානය යොමු කරන්න. ටික වෙලාවක් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ දුවල පුතාලාට මොනවද වැටහෙන්නේ කියලා සිහියෙන් බලාගෙන ඉන්න.දුවල පුතාලට මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳට වැටහෙනවා නේද? තමන් මේ වෙලාවේ හිටගෙන ඉන්නවා නෙවෙයි, ඇවිදිනවා ඉන්නවා නෙවෙයි, දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියන හැඟීම මේ කයට අවධානය යොමු කරනකොට පුතාට දුවට වැටහෙනවා නේද? අපි මේ විදිහට කයට අවධානය තියාගෙන ඉන්නකොට අපට අපේ අවධානය හුස්ම රැල්ලට යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ නොනවත්වා කරනආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට අපේ අවධානය යොමු කරන්න පුළුවන්. දුවට පුතාට මේ හුස්ම රැල්ල හොඳටම වැටහෙන තැනට අවධානය තියාගන්න. ඒක කෙනෙකුට නාසිකා අග්‍රය වෙන්න පුළුවන්, නාසයේ උඩ වෙන්න පුළුවන්, උගුරේ, පපුවේ, සමහර විට බඩේ පිම්බීමක් හැකිලීමක් විදිහට ඕනෑම විදිහකට වැටහෙන්න පුළුවන්. දුවට හෝ පුතාටමේ හුස්ම රැල්ල හොඳටම දැනෙන තැනට හිත යොමු කරන්න. ටික වේලාවක් බලාගෙන ඉඳ ඔයාට මේ හොඳටම හුස්ම රැල්ල දැනෙන ස්ථානයේදී ඔයාට හුස්ම ගන්න බවට කොහොමද මේක දැනෙන්නේ කියලා.මේ විදිහට හුස්ම රැල්ලට අවධානය තියාගෙන ඉන්නකොට අපට කයට පුදුමාකාර සුවයක්, පහසුවක්, සැනසීමක් දැනෙනව නේද දුවේ පුතේ? මේ විදිහට ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම, ඒ වගේම හෙළන සෑම හුස්ම රැල්ලක් පාසාම අපට ඒක දැනුවත්ව කරන්න පුළුවන් නම් අන්න අපි සිහියෙන් හුස්ම ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ විදිහටඅපි කොච්චර හුස්ම රැල්ලටම අවධානය තියාගන්න හැදුවත් අපේ හිත වටපිටාවෙන් ඇහෙන ශබ්දවලට, විවිධ කල්පනාවලට, ඇඟේ රිදුම්වලට අවධානය යොමු වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපි කනගාටු හිතක් ඇති කරගන්නේ නැහැ දුවේ පුතේ. හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න අතරතුර අපට ඒ වගේ විවිධ අරමුණු ආවොත් අපි එවැනි අරමුණක් ආපු බව දැනගන්නවා. ඒ කියන්නේ අපි දිගටම අඛණ්ඩව සිහිය පවත්වලා තියෙනවා.
එනිසා මේ විදියට අපි වාඩි වෙලා ඉන්න ගමන් වාඩි වෙලා ඉඳීමට සිහිය පැවැත්වීම පිළිබඳව තවදුරටත් මේ වගේ අදහස් 30කට අවධානය යොමු කරමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා, ජය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි යන්න බලාපොරොත්තු වෙන්නේ ඉඳගෙන සත්‍ය පීඨීපෙ වැඩ පිළිවෙලට. ඉතී සඳහා ආධුනිකයෝ නැත්නම් උඟක් වයසක අය කියමු, ඒගොල්ලෝ ආසනයක නැත්නම් පුටුවක නැත්නම් උස තැනකනේ වාඩි වෙලා හුඟක් වෙලාවට ඉඳ ගැනීම කරන්නේ. ඉඳගත්තහමනේ අපිට සැප දැනෙන්නේ. නමුත් මේ අවිරුද්ධ ප්‍රතිපදාවේ කියන කතාවත් එක්ක තව ඉදිරියට යන්න ගියොත් අපිට පුළුවන් වෙයි එච්චරම සුවපහසු නැති වුණත් නිකන් බිම කොට්ටියක් දාලා වාඩි වෙන්න, නිකන් පැදුරක වාඩි වෙන්න, එහෙම නැත්නම් පුංචි දරුවෝ හරි කැමැති කරලා පෙන්නඳ සම්පූර්ණ බද්ද පරියන්කය කියලා කියන්නේ පද්මාසනේ කියන එක කරගෙන වාඩි වෙන්න. ආන් එහෙම කරනකොට අපිට තේරෙනවා අර පටන් ගන්නකොටම තිබිච්ච අසුව පහසු ආසනයක වාඩි වීමේ ආරම්භක ශේසේ අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් උත්සාහ කරපුවාම අර හිත පෙරලි කරන්න පටන් ගන්නවා. ඇයි මේ සැපට වාඩි වෙන්න පුළුවන්කම තියෙද්දී අපි මේ පද්මාසනේ උත්සාහ කරන්නේ වගේ කියලා. නමුත් ඒ නිසා ඒ පද්මාසනේ අපි හිතමු කෙරුවයි කියලා, නැත්නම් බිම වාඩි වුණයි කියලා, කොන්ද කෙලින් තියන් හිටියයි කියලා, අන්න එක පවත්වාගෙන යෑමේදී එන කරදරයි කියාපු දේවල් වලට බාධා කරගන්න නැතුව අවිරුද්ධව යන්න පටන් අරගත්තොත් අශීරු අවස්ථාවක එලි දකින කලෙලි බහින සතියක්, කියන්නේ සතිය බොහොම තීව්‍ර අවස්ථාවක් එන්න පටන් ගන්නවා. ආනේ වාඩි වෙනකොට මුලින් එන බාධාවල් වලට අපි මුණ තියගෙන කටයුතු කෙරුවොත් අපිට තේරෙනවා ඒ සඳහා අර අභියෝගයකට මුණ දීමේ හැකියාව, එහෙම නැත්නම් පැමිණෙන දෙයකට තමන්ගේ ක්‍රමසහවිදි හොයන ඥාණය කටයුතු කරන්න ඕන. ඉතින් එහෙම කටයුතු කරනකොට ඒ කෙනාට සමහර විටක මේ පරිශ්‍රණය අර්ථාර්ථක වෙලා නැගිටලා යනත් ඉඩ තියෙනවා. නමුත් කවදා හරි අපි හිතමු මේ වගේ බද්ධ පරියන්කයක් ගහලා නැත්නම් බිම හොඳට කෙලින් කොන්ද කෙලින් වාඩි වෙලා ඉඳලා වෙනදා හිටපු වෙලාවටම වැඩේ කරගන්න පුළුවන් නම් අතිරේක ලකුණු ලැබෙනවා, අතිරේක ලාභයක් ලැබෙනවා. මම සතිය පැවැත්වුවා වගේම ඉරියව්වත් පුළුවන් තරම් දඬු කරගන්න නෙවෙයි මම මේ කියන්නේ, සැහැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන්. එතකොට තමන් අර කරන වැඩේ ඉඳගෙන ඉන්න එක අංග සම්පූර්ණ කරනකොට ඒ කොඳු ඇට පෙළ හොඳට ඍජු වෙලා ඉන්නකොට මේ මනසේ සහ කයේ සෞඛ්‍යයට බලපාන. හරියට අපි කිව්වොත් කුණු බැඳිලා ඇහිරිලා තිබුණු කාණුවක් හොඳට සුද්ධ කළ දැම්මොත් ඒක හොඳට වතුර ගාලා යනවා වගේ හුස්ම ගැනීමේ කටයුත්ත පහසුවට සිද්ධ වෙනවා. එනත්තම් අපි පිම්බීම හැකිලින් බලනවා කියලා හිතමු. ඉඳගෙන ඉන්නකොට තමන්ගේ ඇඳුම් වල හුස්ම ගන්නකොට පිම්බීමක් ඇති වෙනවා, හැකිලීමක් ඇති වෙනවා. ඒක තියා හොඳට බලාගෙන නැත්තම් සෞඛ්‍ය සම්පන්න විදිහට මේක වෙනකොට ඒකේ මුලමෙදාග බැලීම ආදී හොඳ විස්තර බලන්න පුළුවන් ගතියක් සකස් වෙනවා. වගේ ඉඳගෙන ඉන්නකොට සමබරව වාඩි වෙන එක, ඒ වාඩි වීම නිසා හොඳට තමන් ඉදිරියෙන් තියාගත්ත හුස්ම හරි පිම්බීම හැකිලීම හරි වාඩි වෙලා ඉන්න හැපෙන තැන හරි දැක ගැනීම බාධාවකින් තොරව බලන වගේ, හරියට මුණ බලන කණ්ණාඩියක තිබිච්ච දූවිලි ටික පිහලා දැම්මා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි පටන් ගත්තට කොතනින් හරි ඉදිරියට යන්න යන්න ඒ බාධාවල් ඉස්සර තිබුණු පොඩි ඇදකුද ඔක්කොම සකස් කරගෙන ඉදිරියට යන්න මේ අපන්නක ප්‍රතිපදාවෙම නැත්තම් අවිරුද්ධ ප්‍රතිපදාව තියෙනවා. මේ දැනට ඔය හොඳයි, ඉදිරියට යන්න මම මේක ටික ටික හදා ගන්නවා කියලා. එතකොට ඔය යෝගාභ්‍යාස, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න හුස්ම ගන්න හැටි, ඒ වගේම ඉන්න වේලාවක කය ඍජුව තියාගන්නා වගේ වැඩ පුංචි කාලෙම පුරුදු කෙරුවොත් වැඩිහිටියන්ට තියෙන ඔය ගොඩක් දනිස් අමාරු, කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු ඔක්කොම කලාවට එන වයසට යනට ගාක් සුව කරගෙන යන්න පුළුවන්. ඒ නිසා වාඩි වෙනකොට සතිමත් වාඩි වීමේදී තමන් ඒ දැකලා තියෙන දර්ශීය වාඩි වීමකට ගැළපෙන ආකාරයෙන් මුලින් පොඩ පොඩ සකස්කරනද ඒව කරදර ඉල්ලා ගැනීමක් නෙවෙයි. අපි කරන්නේ දවසින් දවස
අරක සෞඛ්‍ය සම්පන්න කරනවා නැත්නම් එකලස් කිරීමක් කරනවා. ඉතින් ඒ නිසා දිගටම භවනා කරන්න හිත පහළ වේවා. ඒ වගේම කරන අවස්ථාවේ මේ එකලස කරන්න මේ අවිරුද්ධ ප්‍රතිපදාව හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද දවසේ. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකදී